නායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන කතාව ගේන්නෙම මොකද ඒක ජනප්‍රියයි. ඔය ජනතාවයකට කැමති බොහෝ වෙලා. නැවත වතාවක් ජනතාව එක්ක සෙල්ලම් කරන්න තමයි මේ හදන්නේ. මේකේ යට තියෙන වෙන කාරණාවක් නෙවෙයි. මේ මැතිවර්ණ ටික කල් දාන්න යම් කිසි කූට උපක්‍රමයක් සූදානම් කරගෙන තමයි මේ වැඩිපුර ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපිට දැන්ලා තියෙන්නේ. බිල් එක්ම වාගෙන ඉන්නවා විපක්ෂය රනිල් වික්‍රමතුමා මෙතන කොහොම හරි ඡන්ද තියන්න නැති වෙයි. මේ යන විදිහට මොකක් හරි සෙල්ලමක් වෙයි කියලා බය වෙලා ඉන්නේ. ඒ ගැන බය වෙන්න එපා. ඡන්ද නිසියාකාරව තියා තියන්න ඕන වෙලාවට ඉස්සල්ලා මේ රටේ ආර්ථිකය යම් ගොඩ ගැනීමක් කරලා එතනට යන්න දෙන්න. මොනවා කරත් ලබන අවුරුද්ද අවසන් වෙනකොටම ජනාධිපති මැතිවරණයකට මූණ දීමේ ඒකෙන් කාටවත් මඟ අරින්න බෑ. ජනාධිපතිනි තිබ්බොත් මොකද සිද්ධ ප්‍රතිඵලයේ ප්‍රතිඵලතා පැහැදිලි. රයිනුත් පරාදයි, මහින්දත් පරාදයි, ජාතික ජනබලගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ මේ ජනාධිපති. ඒක තමයි. සීලු සමීක්ෂණ වාර්තා දිනේ. ඈ? හැ කාට ලක්ෂයක් ගත්ත අපර මුකුත්ම නැහැ. 5 ලක්ෂයක් ගත්ත එක්කන ජනාධිපති වෙනවා. 68 ලක්ෂයක් ගත්තා අපි ගෙදර යනවා. හරි මරු තර්කන මේවා. වාහන ආනයනය කරන්න සූදානම් වෙනවා කියලා එහෙම එකක් එහෙම කියනවාද අපි? ඔබතුමාලා පොඩ්ඩක් ඉවාලලා බලන්න ඇති. පාර්ලිමේන්තුවට වාහන දෙන්නද හදන්න කියලා ඔක නෙවෙයි වැරැයි යටින් ඉන්නේ. නේ අනේ ඒකනේ. ඔව්. මේමයි වාහන දුන්නොත් ගන්නවා. ගන්නවා. ඔය ජනතා විද්‍යුත් කියන ගන්නයි කියලා ගන්න ඔක්කොම අරන්නේ. පදි තරම් පමිටු තරම් ඔක්කොම අර ඥා කියනවා. මේ රට ගැන කතා කරන්නේ එක එක කල්. දේශපාලන ලෝකෙ උගේ බුදුහම් බහන් ඉන්නවා අපි. නූල් බෝලේ පටලවනවා වගේ පටලන ඉවරයි. මේ රටට ආදරය කරන හැමෝට මේ රට දෙන්නේ අපේ රටේ මිනිස්සු. දීලා කරන්නත් බෑ දැන්. බෙරාපු රත්තරන් මිනිහෙක් හොයාගන්න ඕන. බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු නොකළොත් ඉවරයි මේ පාර.